අනාථයෙකු ලෙස අතරමංව සිටි ඇය අවසන නගර සභාවේහි ජලනල කාර්මිකයන් අතර සේවය කළ එකම ගැහැණිය වූවාය. පිරිමි සගයින්ගෙන් දෙපිට කැපෙන කතා සහ අව කැපෙන කතා නිරන්තරව ඉවසා සිටින්නට ඇයට සිදුවිය. ඇය නැවීගෙන යමක් සවිකරන විට හෝ කානුවකට එබී බලන විට අනෙක්කුන් ඇය වාචිකව මෙන්ම චෛතසිකවද දූෂණයට ලක්කර වාර අනන්තය. ඇගේ තරබාරු තට්ටම් ඔවුනට විනෝදයක් විය. ඔව් ජෝජි හැම දිනකම කොකා කෝලා ලීටර් දෙකක් ගිල දැම්මාය. ඇයි ඊට ස්පෘතු කලවම් කළේ සැර බාල කරන්නට විය යුතුය. ඒ දිනවල ඇමාගේ කට්ටියේ සිටි හැඩර්වින් අඩුම ගැහණිය වූයේ ඇයයි. ආයිබෝවන් අද පොත හිතයි වැඩසටහනින් අපි අලුත්ම පරිවර්තන කෘතියකුයි ඔබ හමුවේ තබන්නට සූදානමින් සිටින්නේ. සුදු රටේ කළු ගැහණු මේ කෘතිය පරිවර්තනය කරන්නේ සුනිලා විජේසිංහ. මේ කෘතියේ පළමු කතුවරයා වන්නේ බර්ඩන් එවරිස්ටෝ කියන ලේඛකයා. මේ කෘතිය සුනිලා විජේසිංහ බොහොම කාලයක් තිස්සේ පරිවර්තනය කරනවා හරි අසීරු කෘතියක් විදියට. කෘතියේ විශේෂතා බොහොමයක් තියෙනවා. ඒ විශේෂතා ඇය බොහොම ලස්සනට ඇගේ පරිවර්තනයට යොදා ගන්නවා. ඒ විශේෂතා ඒ ආකාරයෙන්ම රැකෙන පරිදි මුල් කෘතියේ විදියටම. බොහෝ ලේඛකයන් තමන්ගේ ජීවිතයේ තියෙන බොහෝ දේවල් විදාරණය කරන්න විවිධ ලේඛන විදි ක්‍රම පාවිච්චි කරනවා. සමහරු කවි ලියනවා, සමහරු කෙටි කතා ලියනවා, තවත් සමහරු නව කතා ලියනවා. තිරපිටපත් චිත්‍රපටිකරණ අයත් ඉන්නවා. මේ සියලු නිර්මාණ අතරේ තමන්ගේ හදවත විදාරණය කරන්න තමන් ලැබපු අත්දැකීම් නිසි ආකාරව හොඳින් පාඨකයාට හෝ ප්‍රේක්ෂකයාට දෙන්න හොඳම මාධ්‍යයක් විදියට නවකතා කලාව ඉදිරියෙන් ඉන්නවා. ඉතින් විවිධ ලෝකයේ තිබෙන විවිධ රටවල් වල විවිධ සංස්කෘතීන් අපට යා කරන්නට පරිවර්තන කලාව සමත් වෙන නිසා අපි මේ කෘතිය තෝරාගත්ත පොතයි හිතයි වැඩසටහනට. සුනිලා විජේසිංහ ලේඛිකාව බොහොම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්න ගමන් ස්තුතියි ඔබතුමියට. සුදු රටේ කළු ගැහණු නම දැක්කහම මම පිට පොඩි වෙනසක් දැනෙන. ඔව්. පොත ඇතුලේ බොහෝ වෙනස්කම් තියෙනවා. මේ කෘතිය පරිවර්තනය කරන්න ඕන කියලා ඔබතුමියට කොහොමද හිතෙන්නේ? ඔව්. මේ කෘතිය මට ලැබුණේ සරසවි ප්‍රකාශන ආයතනය වෙතින්. ඇත්තටම කෘතිය මට දීලා මම කියුවා කියවලා බලනකොට මට පොඩි චකිතයකුත් ආවා. මම උඩින් උඩින් කියවන්නේ ඇත්තටම අපි ඉස්සෙල්ලාම පොතක් ගත්තාම මම කියවනකොට මට ලොකු චකිතයක් ආවා. මේක පරිවර්තනය කළොත් මට පොඩි පොඩි ප්‍රශ්න එන්න පුළුවන්ද? මේ මොකද අපිට සාමාන්‍යයෙන් ඔය කතාව සමස්තයක් වශයෙන් ගත්තාම ඉතා හොඳ පණිවිඩයක් දෙන අලුත්ම ආරක අමුතුම මාදිලියක පොතක්. හැබැයි ඕක ඇතුලේ තියෙනවා අපි වැඩිය කතා බහ නොකරන සමරිසිකත්වය ගැන. අන්න ඒ හේතුව නිසා තමයි මට පොත ගත්තාම මේ හිතුණා මට ගල් මුල්ෙන්නත් බැරි නැහැ මේ පොත පරිවර්තනය කළොත් කියලා. හැබැයි පොත ආපහු ඉතා හොඳින් කියවනකොට ආපහු මේ පොත හදාරනකොට මට තේරුණා මේකේ අපිට සමරිසිකත්වය පිළිබඳව වුණත් මේ තියෙන්නේ මේ නෙගටිව් පැත්ත. කියන්නේ ඍණාත්මක පැත්ත අපිට මේකේ දකින්න පුළුවන්. ඒ වගේම දැන් බර්නඩින් එවරිස්ටෝ කියන්නේ බ්‍රිතාන්‍ය ජාතික කළු ලේඛිකාවක්, නයිජීරියානු සම්භවයක් තියෙන කළු ජාතික ලේඛිකාවක්. ඇය ගැන කිව්වොත් මේ පොත ඇය මේ පොතට 2019 වසරේ බුක සම්මානය හම්බ වෙනවා. මෑන් බුක සාහිත්‍ය සම්මානය. මං හිතන්නේ කළු ජාතික කාන්තාවකට ලැබෙන පළවෙනි අවස්ථාවනේ. ඇය තමයි කළු ජාතික කාන්තාවන් අතරින් පළමුවෙන්ම ඒ සම්මානය ලබා ගන්නේ. ඒ අතින් ඇය ඉතිහාසගත වෙනවා. ඒත් එකම දැන් ඇත්තටම මේ මම කිව්වනේ ඉස්සෙල්ලා මේ ටිකක් බයක් දැනුණා කියලා. එතකොට මේ ආපහු පොත කියවගෙන මම ගිහිල්ලා මම ඇත්තටම සම්පූර්ණයෙන් පොත කියවලා මේ මට තේරුණා මේක හොඳ පොතක්. ඇත්තටම ඉතා හොඳ පොතක් නැත්තම් බෑන් බුක සම්මානයෙන් පිදුම් ලබන්නේ නැහෙනේ. එතකොට අපේ රටටත් මේක අලුත්ම අත්දැකීමක් වෙනවා. තවත් දෙයක් තියෙනවා මේ පොතේ ලේඛන ශෛලිය
සාමාන්‍ය වෙනස්. ඔව් ඒක අත්හදා බැලීමක් විදිහට තමයි ට්‍රෝස් ඇන්ඩ් වර්ස් අතරතුර රීතියකට ලියන්නේ. ඔව් අපිට ඒක මේ හරි ගැඹුරින් කතා කරන්නට අවශ්‍ය කරන මට්ටමකට මොකද ආකෘතිකමේ වෙනසක් තියෙනවා ති විශාල විදියට. එතකොට මේ දැන් සමරසිකත්වයේ කියන මේ කාරණේ දැන් ඔබතුමිය කියනවා බොහොම බයෙන් මේක කරේ කියලා. නමුත් සමාජ කාරණාදිය දිහා බැලුවහම සහ මිනිසුන්ගේ විවිධාකාර රුචිකත්වයන් ගරු කරන විශ්වීය සමාජයක් ඇතුලේ ඒක අතිශය සාමාන්‍ය දෙයක්. එතකොට මේ වැනි පොත් අපිට මේ ලංකාවේ සමාජයට හඳුන්වා දෙන්නට බියක් දැනෙන්න මේ සමාජයේ පසුගාමි සමාජයක් කියලාද හිතන්නේ? එක පැත්තකින් සමස්තයක් වශයෙන් ගත්තාම ඇත්තටම සමරිස්කත්වය කියන්නේ අපි බුදුන් වහන්සේගේ කාලේ ඉඳලා පැවතගෙන එන දේ. බුදුන් වහන්සේ විනය පිටකය කියනවා, විනය පිටකයෙන් භික්ෂූන්ට උපදෙස් දෙනවා සම ලිංගික හෝ විෂම ලිංගික කිසියම් හෝ ලිංගික කටයුත්තක යෙදීම අකපයි භික්ෂූන්ට කියලා. ඒ කියන්නේ ඒ කාලේ ඉඳලම පැවතගෙන එන දෙයක්, සාමාන්‍ය දෙයක් සමාජයේ. ඒ අරුණහම අපි අහලා තිනවා සෙෆෝ කියන ග්‍රීක කිවිඳිය. සාමාන්‍යයෙන් කිවිඳියක් විදියට ඉතිහාසයේ එන ප්‍රථම කාන්තාවක්, මුල්ලවදීම එන කාන්තාවක් තමයි සෙෆෝ. ඇය ලෙස්බෝස් කියන කාන්තා ජනපදයක තමයි ජීවත් වෙලා තියෙන්නේ. දැන් සමලිංගික කාන්තාවන්ට ලෙස්බියන්ස් කියන නම ඇවිල්ලා තියෙනෙත් ඇගේ ඒ ලෙස්බෝස් කියන ගම්මානයේ නම අනුව කියලා තමයි කියන්නේ. එතකොට මේ ඇත්තටම මේ සමලිංගිකත්වය කියන එක අපි මෙහෙම සමාජයේ අපේ රටේ නම් කතා කරන්නත් පිළිකුල් සහගත වගේ දෙයක් විදියටනේ අපි දකින්නේ. ඒ අරුණහම අපි ගොඩාක් වෙලාවට අපේ සමලිංගික ප්‍රශ්න ඉවර වෙන්නේ මරණයකින්. ගොඩක් අය සියදි විනාශා ගන්නවා ඒ වගේ ප්‍රශ්නයක් ආපුවාම. එහෙම අවස්ථා ගොඩාක් තිබිලා තියෙනවා. හැබැයි සයන්ස් විද්‍යාත්මක පැත්තෙන් බලනකොට අපිට කියන්න තියෙන්නේ සමලිංගිකත්වය කියන්නේ සාමාන්‍ය තත්ත්වයක්. ඒ කියන්නේ පුරුෂයෙකුගේ පුරුෂ හෝමෝන්ස් සාමාන්‍යයෙන් අඩුවෙන් ලැබුණු අඩුවෙන් පිට වෙනකොට, ශ්‍රාවය වෙනකොට කාන්තා ලක්ෂණ වැඩිපුර ඉස්මතු වෙනවලු. එතකොට ඔහු වැඩියෙන් කැමති වෙන්නේ පිරිමි පක්ෂයට. ලිංගික වශයෙන් එදිලා යන්නේ පිරිමි පක්ෂයට. එතකොට හෝමෝන් ගැටලුවක්. නමුත් මේ කෘතිය ඇතුළත හැබැයි පොඩි ප්‍රතික්ෂේපිත තත්ත්වයක් ඒ මතු කරනවා. ලේඛිකාව මතු කරනවා. සුමුදු මම චුට්ටක් කියන දැන් හෝමෝන්ස් වගේම ජාන විකෘතියක් කියලාත් කියනවා වෛද්‍යවරු. ඒ අතරේ සාමාන්‍ය පරිසරයේ බලපෑමනුත් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්, සමලිංගිකත්වය ව්‍යාප්ත වෙන්න පුළුවන්. හැබැයි ඉතින් මෙහෙමයි දැන් අපි හිතනකොට මෙහෙම ව්‍යාප්ත වෙනවා නම් දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලා තිබිලා මේ වෙනකොට ලෝකෙන් භාගයක් විතර එනවා සමලිංගිකව වෙන්න ඕනේ. ඒ විදියට ව්‍යාප්ත වෙනව නේද? ශීඝ්‍රතාවය වැඩි නා ව්‍යාප්ත වීමේ. හැබැයි ඉතින් එහෙම තත්ත්වයක් අපිට දකින්න නැහැ නේද? මේ කෘතිය ඇතුළේ පොඩි ප්‍රතික්ෂේපිත තත්වයක්. ඒ කියන්නේ නොදැනුවත්ව හෝ ඒකේ පොඩි ලේඛන ශෛලිය ඇතුළේ ඉන්නේ පොඩි ප්‍රතික්ෂේප කිරීමේ තත්වයක්. ඔව්, ප්‍රතික්ෂේප කිරීමේ කල හැකි අවස්ථා ගොඩාක් තියෙනවා. මම හිතන්නේ ඔබ කියවන්නේ තිබුත ඒක තිබුණා අර ඩොමිනික්. ඔව්. ඩොමිනික් කියන චරිතය, ඒ කියන්නේ ප්‍රධාන චරිතය වෙන එමාගේ ඉහෙලියක්. එමා කියන්නේ නාට්‍ය ශිල්පිනියක්. එයත් සමලිංගික චරිතයක්. ඇගේ එහෙලිය තමයි ඩොමිනික්. ඩොමිනික් අන්තිමට ඇමරිකාවෙන් එන එහෙලියක් එක්ක එංගලන්තයේ ඉඳලා ඇමරිකාවට සංක්‍රමණය වෙනවා. ඇමරිකාවට යනවා එහෙලිය නසිංගත් එක්ක. එතකොට ගිහිල්ලා වැටෙන්නේ කාන්තා සමලිංගික ජනපදයකට. ඔබට මතක ඇති කියෙව්වා නම් ඒක හරි අපිට හිතාගන්නවත් බැරි අත්දැකීමක්. ඇත්තටම ඉතින් මටත් මේක කියවනකොට මෙහෙම ඒවා තියෙනවද කියලා හිතුණා පළවෙනි පාරට. හැබැයි මම ටිකක් හොයලා බැලුවා, එහෙම තැන් තියෙනවලු, එහෙම ජනපද තියෙනවලු.
लोके समहर रटवल इतने दी गेवल दोरवल हदानी पावा मे कांताव देन डोमिनिक सॉरी मे डोमिनिक गे एहेलिय डोमिनिक एतेंट गेहिल्ला अंतिम एहेलिय नसिंग अत्ते ककरन्ने गेवल हदने एक एट वहले उड नेगला वेड करन्ने वेनवा लंडने हिटपु निलियक लंडने हिटपु वेदिका निलियक एवागे कने अतेंट गेहिल्ला है भाई अन्य सामलिंगिकत्व निशा मई अंतिम एतेंट गेहिल्ला बार वेड करान्न सिद्ध वेनवा अंतिम ए अरुणाम सामलिंगिक कांतावत जीवत्तिला पिरिमिय एकोलांगे जनपद एट वद्दगान्यमत् नहेल्लु ओबट मतक ऐति अदुगाने नसिंगा देन नसिंगा ई डोमिनिक देन्ना एक गेदरक इन्ने नसिंगा यान्न देन्ने नहे मे डोमिनिक ट नगरेट वत् यान्न देन्ने ए कियाने एतन तियेन ईर्ष्याव ए लिंगिकत्वय सहित अयगे लक्षण सह गति मे वक्म प्रदर्शन करती अतुटमी आवोत् मे मेक रचना वे पड़ी गद्य पद्य दिखकुआ संकलन अक्ट लेखिकावगे मुल लेखिकावगे तीन मे लेखन विधि गण कथाकर पारिवर्तने हरिम दुष्कर कार्य मुकद विराम लक्षण बहुम अडू ඉඳලා හිටලා තමයි මේ ප්‍රශ්නාර්ථ ලකුණක් එහෙම තියෙන්නේ. සමහර වාක්‍ය තේරුම් ගන්න අපහසු වෙන්නේ නැති මොකද උනේ කියලා මේ. ඇත්තටම මුල ටික කියවනකොට මටත් හිතුණා මේක අතරලා දාන්නත් හිතුණ තරමට මේ බරපතල කමක් දැනුණා. ඉංග්‍රීසි භාෂාවෙත් බොහොම බරපතලකම් තිබුණා. හැබැයි මට පොත මැදට යනකොට ඒ ගතිය ටිකක් අර පොතට පුරුදු වෙනවා ඒ වගේම ඒ භාෂාව අරිම මේ අලංකාර ගතියක් දැනුනේ මට පුරුදුනාට පස්සේ පුරුදුනාට පස්සේ මට මේක ඉවර කරන්න කල් ඉවසුමක් නැති වුණා ඇත්තට පරිවර්තනය කරලා තමයි මම අවුරුද්දක් විතර ගත කළා මේ පොත වෙනුවෙන් ඒ කියන්නේ මේ කිව වගේ විරාම ලක්ෂණ අඩුවීමත් ගොඩාක් දුරට බලපෑවා එතරම් කීරවනම් මං හිතන්නේ මම 500 පාරක් විතර ඩික්ෂනරිය බලන්න ඇති මේ පොත කරනකොට ඉංග්‍රීසි භාෂාවද අපි දන්නවා පරිවර්තනය කරන්න ඉංග්‍රීසි භාෂාව දෙනුණා උනත් අපිට නිර්මාණ ශක්තිය තිබුණා උනත් ඇත්තටම මට හිතුණා සැකයි මට මෙතන හරිද ඇයි අපේ සංස්කෘතියත් නෙමෙයි සංස්කෘතික විනාශකම් මේකේ ගොඩාක් තියෙනවා එංගලන්තේ කළු ජාතික ගැහැණුන්ගේ කතාවක් එතකොට ඒක එක චරිත හරිම වෙනස් පරිසරය වෙනස් අපිට එතකොට මම ගොඩාක් වෙලාවට හැසිරීම් රටාවත් අපි දැන් සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය වින පොත්වල කියවෙනවට වඩා බොහොම වෙනස් එතකොට මම ඇත්තටම කීප දෙනෙක්ගේ මම මේක පොත කියවනකොට අහලා බැලුවා හරියටම ඩික්ෂනරිය බැලුවා ඒ වගේම ඉන්ටර්නෙට් එකෙත් ඇත්තටම මේ සමහර वचन गेहिमा गुडाक बेलुअ हाँसुना मार पारिवर्तन करना मार करे मूल कृति अब तुम गावती है ना मांगिता अभी अभी दम सुदुराटे कलुगहन की ना अभी मे कृति की वाने मूल कृति की वाने नब तुम अट अब तुम दिया हरिला बेलुअत දැන් අපි කියවල නැහැ නේ ප්‍රථම පළමු කෘතිය ඒ නිසා මේකට උපරිම සාධාරණයක් කරන්න පුළුවන් වුණා කියන විශ්වාසය තියෙනවාද මම විශ්වාස කරනවා මට පුළුවන් විදියට උපරිමය කළයි කියලා ඒ කියන්නේ මට හිතෙනවා මම 90යි 100යි අතරේ සාධාරණත්වයක් මේ කෘතියට ඉෂ්ට කළා කියලා මට හැබැයි තාම හම්බුන්නේ නැහැ ඉංග්‍රීසි පොතයි සිංහල පොතයි දෙකම කියවපු කෙනෙක් सामान्य समहार विलावट अभी पारिवर्तन कर पुआम गुडाक कथा करना इंग्लिशी पोता किए पुआ सिंगल पोता किए पुआ देख म किए पुआ आप हम बेनवा भाई मत ताम गुडाक कथा करा सिंगल पोत किए बोला ताम हम ने नह कौरुआत इंग्लिशी पोता ही देख म किए पुके मूल कृति करण लद हदारी मेहमत हसुना पारिवर्तन कृति किए
මුල් ඒකිකාව යම් කිසි හැදෑරීමක් කරනවන සමාජ ආර්ථික හැදෑරීමක් කරන. ඒ හැදෑරීම කොහොමද කරේ? ඒ දේවල් ඔබතුමීට පරිවර්තනයේදී දැනුණාද? ඔව් මං හිතන්නේ ඇයට උවමනාව තිබුණා බර්නඩින් එවරිස්ටෝ මහත්මියට උවමනාව තියෙන්නට ඇති කළු ජාතිකයන්ගේ බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වීමේ කතාව මුල ඉඳලම වර්තමානයේ දක්වාම මේකෙන් ගෙන එන්නට දැන් අපි ඇත්තටම සමස්තයක් වශයෙන් ගත්තාම මේකේ තියෙන්නේ කළු බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව චරිත 12ක් ගැන ඒ චරිත 12ම එකිනෙකට වෙනස් චරිත එක විශාල වෙනස්කම් තියෙන වෙනස්ම වපසරියක ජීවත් වෙන චරිත හැබැයි ඒ චරිතවල සමස්තය ගත්තාම ඒ චරිත හැම කෙනෙක්ම මේ වෙනකොට පොතේ අවසානයේ වෙනකොට ජයග්‍රහණය ලබාගත්තු චරිත බවට එය පත් කරනවා. එයාටින් එය ඇත්තටම කළු ජාතියට එකතු වෙනවානේ. ඔව් ඔව්. ඒකේ ඒ චරිත 12 අපූර්වට එය වියනවා. ඒ කියන්නේ දැන් වෙන වෙනම මේකේ අපි කතා කරන්න ඕනේ මේකේ ඇත්තටම වෙනම ලේඛන රීතියක් එය අපිට දෙනවා ලෝකෙට දෙනවා. දැන් චරිත 12 පාට පාට නූල් වගේ අපිට වෙන වෙනම දීලා අන්තිමට ඇය මේ පාට නූල් 12 අපූර්වට ලස්සන මල් මාලයක් ගොතනවා වගේ එකට ඉවර කරනවා මේක ලස්සනට වියලා මායාස් ඩොමිනික්ලා කැරොලිලා නේ බොම්මිලා ඔක්කොම එකට ගන්න බැරි චරිත ඒ ඔක්කොගෙම එකතු අවසානයේ අය බොහොම ලස්සනට අර කිව්වා වගේ වියමන් කරලා ලස්සනට වියලා තියෙනවා ඈ එතකොට මේ දැන් මේ ලේඛිකාවගේ තියෙන විශේෂත්වයේ ලේඛන ආඛ්‍යාන විදියනේ ඒ වගේම ඇයගේ හැදෑරීම කියන එක අපි අර ඉස්සෙල්ලා කතා කරන්නට ගිහිල්ලා මග හැරුණ එක ඒ සමාජ සංස්කෘතික හැදෑරීමත් අපි කතා කරන්නට ඕන අපි පුංචි විරාමයකින් පස්සෙ ඒකත් කතා කරන්නට බලාපොරොත්තු වෙනවා සුදු රටේ කළු ගැහණු සුනිලා විජේසිංහ පරිවර්තනය කර අලුත්ම කෘතිය ගැනයි අපි මේ කතා කරමින් සිටින්නේ ලෝකේ විවිධාකාර සංස්කෘතීන් එකතුවක් තියෙනවා ඒ එකතුව ඇතුලේ එක එක චරිත හැසිරෙන්නේ එක එක විදියට අපි දකින මේ පුංචි දූපතේ ඉන්න පුංචි පිරිස අතරේ තියෙන සංස්කෘතික ගැටීම් විවිධතා දිහා බැලුවහම ලෝකේ මොනතරම් විවිධද කියලා හිතෙන්නත් ඒ විවිධතා අපි කොහොමද අපේ ජීවිතයට ගන්නෙ සහ අපි 얘ගෙන දැනුම්වත් වෙන්නේ කොහොමද කියන කාරණා මේ කෘති ඔස්සේ අපිට සම්පාදනය වෙනවා ඒ නිසා මෙවැනි පරිවර්තන කෘති ලෝකයක් අපිට සමීප කරනවා අපි පුංචි විරාමයකට යමටයි සූදානම් වෙන්නේ ප්‍රේමය වෙනුවෙන්ම ඉදිකරනේ නිවාස වෙනුවෙන් ශ්‍රමයේ වැය කිරීම අමුතුම අත්දැකීම් ලබා දෙනු ඇත. එලිමහනෙහි සෝබාදාමහා ගැටෙමින් කය වෙහෙසා වැඩ කරද්දී ඇගේ උස සිහින් සිරුර තවදුරටත් ශක්තිමත් හා සුනම්ය වනු ඇත. ඉන් තම සිරුරට අවශ්‍ය සියලු ව්‍යායාම નિરાයාසයෙන්ම සැපේනු ඇත. අනෙක් මිතුරියන් හා සතුටින් සහයෝගයෙන් වැඩෙහි යෙදීමින් විනෝදයෙන් කල් ගෙවිය හැකිවනු ඇත. දවස අවසානයේදී හොඳින් නාගත් විට දූවිලි දහඩිය තැවරුණු සිරුර ප්‍රාණවත් වනුද ඇත. ඉන්පසු තමා රිසි ආහාර වේලක රස බලන්නට පුළුවන් ජීවිතේ නව නැම්මක්. එහෙත් ඩොමිනික්ගේ ඒ සියලු සිහින බිඳ වැටී ඇත. අපි කතා කරමින් සිටියේ දැන් මේ ලේඛිකාව ග්‍රහණය කරගන්න මේ අත්දැකීම. ඇය කොහොමද මේ කරුණ හොයාගන්නේ මේව ගොඩනගන්නේ? ඒ කරුණ සම්බන්ධයෙන් ඔබතුමීට තියෙනවද ඒ ගැන දැනුවත් වීමක් තියෙනවද කොහොමද සුමුදු මම හිතන්නේ ඇත්තටම මට ඒක කතා කරන්න බැරි වුණා තාම මම හිතන්නේ එයට බ්‍රිතාන්‍ය නයිජීරියානු සම්භවයක් තියෙන කළු ජාතික ගැහණියක් විදිහට ඇය ජීවිත කාලය පුරාම ජීවත් වෙලා තියෙන්නේ මේ කළු ජාතික සුදු ජාතික මිනිස්සු දෙවර්ගයේම එකට වැඩි හරියක් අය ජීවත් වෙන්නේ නැති කළු ජාතික අය එක වෙන්න පුළුවන් සමහර විට මේ තියෙන අපිට හිතෙන විදියට හැබැයි අය ඒ ජීවිත කාලය පුරාම ලැබපු අත්දැකීම් ඒත් එක්කම ඊට කලින් පරම්පරාවල අත්දැකීම් එක්කම මේ පොතෙන් දෙන්න උත්සාහ කරනවා මට හිතෙනවා ඇයට වමනා වෙන්නට ඇති කළු ජාතිකයන් පිළිබඳව ඔවුන් විඳින දුක් වේදනා පිළිබඳව මේ පොතෙන් ඉදිරිපත් කරන්නට කාන්තා චරිත
ඉදිරියට ගෙන එනවා ඇරුණු කොට ඒකත් මං හිතන්නේ මේ පොතෙන් ඇයට දෙන්නට උවමනා වෙන්නට ඇති ඒ අනුව අපිට ගොඩාක් තැන්වලදී පැහැදිලි වෙනවා මොන තරම් දුකක් විඳිනවද මේ කළු ජාතික මිනිස්සු සුදු ජාතිකයන් අතරේ කියලා එංගලන්තේ ඒක සර්වකාලීන ප්‍රශ්නයක් බව ඇය ඔප්පු කරනවා මේ පොතෙන් මොකද වසර සිය ගානකට කලින් නයිජීරියාවෙන් ජමේකාවෙන් ඒ වගේ අප්‍රිකානු රටවල් වලින් පළමු වරට සංක්‍රමණය වෙන මිනිස්සු තවමත් මේ වෙනකොටත් මේ 2000 ගණන් වෙනකොටත් ඒ දුක් විඳිනවා අඩු වශයෙන් හරි අතර වැඩි නොවුනත් අඩු වශයෙන් වුණත් ඔවුන් විඳිනවා ඒක ඔවුන්ව හෙලා දකින අවස්ථා ඕන තරම් තියෙනවා සමාජයේ ඒ අවස්ථා කීපයක්ම ඇත්තටම අපිට දීලා තියෙනවා මේ මුලදීම ඒ 1800 ගණන් වල අගභාගයේ ඔවුන් ඇවිල්ලා මේකේ තියෙනවා වින්සම් කියන චරිතය ඔබට මතක ඇති ඔවුන් අර සංක්‍රමණය වෙලා එංගලන්තයට ඇගේ ස්වාමි පුරුෂයාත් කළු ජාතිකයේ ඔවුන් රස්සාවක් හොයාගෙන වෙන ලන්ඩනයෙන් වෙන පළාතකට යන්නේ ගොඩාක් දුෂ්කරතා දරා ගන්නම බැරුව හැබැයි රස්සාවක් හොයාගන්න එකත් බොහොම අමාරුයි ගම්බද පළාත්වල ඇවිදලා ඇවිදලා ඔවුන් අන්තිමට රැ වෙනකොට නවාතැනක් හොයපුවාම නවාතැනක සල්ලි දීලවත් නවාතැනක් දෙන්නේ නැහැ අපේ නවාතැන් අයිතිකාරයෙක් කියනවා අපේ ඇඳ ඇතිරිවල කළු පැහැය ගෑවේ කියලා ඒ තරමටම ඔවුන්ව ප්‍රතික්ෂේප කරනවා ඒ විතරක් මේ පල්ලියේ පූජකතුමා පවා ඔවුන්ට දොර වහනවා පල්ලියේ දොර වැහෙනවා ඔවුන්ට කළු ජාතිකයන් කියලා අපි මේ අපිට මේ කියමින් සිටින සහ පෙන්නමින් සිටින සමාජයේ හේ නැහැ ඔව් දැන් ඒව නැහැ කියලානේ කියන්නේ ඒ ආරම්භක අවදියේ හැබැයි අය දෙන්නේ තව කියලා තිබුණා හරි ලස්සනට අර ඒගොල්ලෝ ආපහු රස්සාවක් හොය හොයා යන අතරේ වාහන නවත්තලා බලනවලු ඒගොල්ලෝගේ ඒ ආරම්භක අවදියේ ඊට පස්සේ හැබැයි මේ 2021 වෙනි සියවස එරඹුණාටත් පස්සේ ඇය කියනවා අර ෂර්ලි කියලා ගුරුවරයාට ගේ චරිතයක් තියෙනවා මේකේ ඇය කියනවා ඇයගේ එහෙලිය පෙනිලොප් සුදු ජාතික කාන්තාවක් හැබැයි ඒ සුදු ජාතික කියලා හිටියට එය පසුව ඔප්පු වෙනවා එයා සුදු ජාතික කාන්තාවක් නොවන බව ඒ අතරේ ඇය කියනවා ඇය දැන් බස් එකේ යනකොට ළඟ ඉන්නේ සුදු කාන්තාවක් නම් ඇය තද කරලා එයාගේ බෑග් එක අල්ල ගන්නවලු මොකද මේ කළු ජාතික කාන්තාව ළඟ ඉන්නේ හින්දා මෙයා හොරෙක්ද කියලා සැකෙන් තමයි හැමතිස්සෙම කියන්නේ හැබැයි යා කියනවා මම ඉස්කෝලෙන් චෝක් කෑල්ලක්වත් හාෆ් ෂීට් කොලයක්වත් කවදාවත් හොරකම් කරලා නැති කෙනෙක් කියලා මේ කෘතිය ඇතුලේ අර මූලිකව පෙනෙන කතාවකින් කතාවක් නැහැ වගේ දැනෙනවා කියවද්දී මොක කොහොමද ඔබට ඒක දැනුනේ පරිවර්තනය කරද්දී ඔව් ඇත්තටම අර චරිත 12 වෙන වෙනම දිනකොට අපිට මෙතන ප්‍රධාන චරිතය එමා කතාව පටන් ගන්නෙ එමා කියන නාට්‍ය ශිල්පිනියගේ ජීවිතේ ලොකු ජයග්‍රහණයක් ලැබපු අවස්ථාවක් ඒ කියන්නේ ඇයට නැෂනල් රංගශාලාවේ ඒ කියන්නේ ලන්ඩනයේ තියෙන හොඳම රංගශාලාවක එයාගේ නාට්‍ය වේදිකා ගත කරන්න අවස්ථාව ලැබෙනවා දීර්ඝ කාලයක් තිස්සේ ඇය අභ්‍යාසයේ යෙදිලා ඇගේ ඉතාම හොඳම නාට්‍ය විශිෂ්ටම නාට්‍ය රඟ දක්වන්න තමයි ඇය සූදානම් වෙන්නේ එතනින් තමයි කතාව පටන් ගන්නේ ද ලාස්ට් ඇමේසන් ඔෆ් ඩෙහෝමී කියන නාට්‍ය එතකොට එතරම් ඇය කළු ජාතිකයන් අතරේ ඉතා ප්‍රසිද්ධ නාට්‍ය ශිල්පිනියක්. ඇය වෙනුවෙන් හොඳ පාඨක රසිකයෝ සංඛ්‍යාවක් ඉන්නවා කළු ජාතිකයන් අතරේ. ඇත්තටම අන්තිමේදී ඇය අර කතාව අන්තිමේදී අපි කතාව ගැන කතා කළොත් අන්තිමේදී අර නාට්‍ය මේ චරිත 12ම නාට්‍ය අවසාන සාදයට එකතු වෙනවා. ඔව්. ඒතරම් හරිම සුන්දරයි. ඒක තමයි ලේඛකාවගේ තියෙන විශේෂත්වය. අපිට දැන් හිතෙනවා මේක මුලදී මේ චරිත වෙනස් මේ අන්තිමට චරිත 12යි කියලා. හැබැයි අන්තිමට තමයි අපිට තේරුම් යන්නේ මේ චරිත 12ම කොහොමද එකතු වෙන්නේ කියලා.
यरुनावार कथावे अवसाने मे तवत् इताम वेदगद्यादिनवा कथावे समस्त पाणिविधिय तियेन्ने इतनाई अर अतरमगदी अपिट मुन गहेन ओनेम आगमक ओनेम जातियक कलु सुदु दुमुरु कहपाट ओनेम केनेक अपे ज्ञातियक वेन्न पुलुवन् केन पाणिविधिय तवै अयट देन्न उवमनाव तियेन्ने हबै अय सार्थक अवसाने पाणिविधिय तियेन අපදානයක් සහ ප්‍රබන්ධයක් අතර ලොකු වෙනසක් තියෙනවනේ නමුත් කියවන පාඩක අපිට හිතෙනවා මේක යාගිම කතාවද මේ කියන්නේ යාගිම ඇත්තටම වඩාත් හිතුණා පොඩ්ඩක් මේ මොකද මේ අද්දකීම් ඉතාමත්ම සමීපව අපි කියවන්නාට දැන් ඇත්තටම හරිම සමීපව අපිට දැනෙනවා ඒක ඒ තරම් ලස්සනට ඒක ලියලා තියන්නේ ඒ නිසාම දන්නේ නැහැ හැබැයි මෙහෙම එකක් තියෙනවනේ සුබදු අපි දැන් මොනවා ලිව්වත් अपिलियन देखनाट काम हेमोट अडवेडियन हेम के अपे अतीत हरिकेन अपिलियन देखट एक सिद्धवेनवाने उपहार दारुकमट हदागत्तु केने हुंगा लोकु महत्वला तमाय अवरुदु दासे द कोहेद उपन्दिने दवस ए तातम कियनवा ओया अपे नेमेयि कियला मतकद अन्न एतनिन तमाय अय गेदरत एक रोस्परस गतियक एति करगन्ने अंतिमट अय गेदर अतैरला एत्तटम इता होंद सुदु जातिक पिरिमि लमेक एक विवाह वेनवा ऐट हुंद विवाह जीवित मुलदी लभनवा पशु अतरलानवा पशु दिखसादेनवा जीवित काले पुराम जीवित काले पुराम अवसाने अय तमय अर नवजीवन मार्ग उत्साह विविध विविध चरितोसे विविध जीवन मार्ग मे लेखिका अमुत अमुत देवाई शोक जनक दुखींद चरित अय नाइजीरिया विश्वविद्यालय की गणित पिली मद विशेष उपाध्या लबाब कांता वाक एक अगे स्वामी पुरुष एत्ते हिमाय विशेष
උපාධියක් ලබාගත්තු ආර්ථික විද්‍යාව සම්බන්ධ උපාධියක් තියෙන කෙනෙක්. ඔවුන් එංගලන්තයට සංක්‍රමණය වෙන්නේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් කියලා. එතකොට එයා හීන මවනවා, හරි ලස්සන හීන ගොඩාක් මවනවා බුම්මි. මේ මෙයා ඇගේ ස්වාමි පුරුෂයා ඉගෙනගෙන එංගලන්තේ ලොකු ආර්ථික විශේෂඥයෙක් වේවි. මෙහෙම ගමන් යන හැටි හැම දෙයක්ම ලස්සන ලස්සන හීන මවාගෙන තමයි එංගලන්තයට එන්නේ. හැබැයි අන්තිමේදී බුම්මිගේ අර උපාධි සහතිකය අන්තිමට යා සිංක් එකට අලු කරලා පුච්චලා අලු කරලා සිංක් එකේ දිය කරලා අරිනවා. මොකද ඇයට කවදාවත් ඇගේ ගණිත උපාධියට සුදුසු රැකියාවක් ලැබෙන්නේ නැහැ. ඇය අන්තිමට පිරිසුදු කරන්නයක් විදියට තමයි මුළු ජීවිත කාලයම ගෙවන්නේ. හැබැයි එකක් තියෙනවා, ඇයත් ජයග්‍රහණය කරනවා. ඇය පිරිසුදු කරන්න අයගේ මේ සමාගමක් පිහිටවලා, ක්ලීනින් සමාගමක් පිහිටවලා ඇයත් ජයග්‍රහණය කරනවා එක විදියකට ජීවිතයේ. හැබැයි මෙහෙමයි, ඇගේ ස්වාමි පුරුෂයා හැමදාම ටැක්සි රියදුරෙක් විදියට ඉඳලා ටැක්සිය ඇතුළෙම මිය යන තත්ත්වයට. හරි, අන්තර් සමදතා එක එක සමදතා නිර්මාණය කරන්නත් උත්සාහ කරනවනේනේ. දැන් මේ කතාව ඇතුලේ විවිධ අය විවිධ දේවල් ඔස්සේ පාරවල් හොයා ගන්නවා එක එක. ඒ තත්ත්වය ගැන කතා කරොත් මේව පරිවර්තනයේදී පහසු නෑ. දැන් අපි මේව කතා කරාට මේ දේවල් වෙන සංස්කෘතියකින් මේ සංස්කෘතියට අරගෙන සිංහල භාෂාවට ගනිද්දී මේව ඔක්කොම එකට වියමං කරගන්න එක පහසු නෑ. මේව කොහොමද පොත ඇතුලේ පරිවර්තනයේදී දැනුනේ? පොත ඇතුලේ ඇත්තටම මේ පරිවර්තනය මං කලිනුත් කිව්වා වගේ ඉතින් එසි පහසු දෙයක් උනේ නැහැ. හැබැයි මෙහෙමයි, මං කිව්වේ හරීම මේ අමුතුම චරිත නිසා මටත් හරීම මේ කියවගෙන යනකොට දැන් මේ කතාවේ ඊළඟට මොකද වෙන්නේ, ඊළඟට මේ චරිතයට මොකද වෙන්නේ කියේ කුතුහලේ. අර ඇයගේ ලේඛන ශෛලියෙත් ඒක තියෙනවා, හරි ලස්සනට ලියලා තියෙනවා. ඇත්තටම අමාරු වුණාට හරිම ලස්සන ඉංග්‍රීසි වලින් ලියලා තියෙනවා ඇය. එතකොට අපිට මේ ඊළඟට වෙන්නේ මොකද්ද කියලා තියෙන කුතුහලෙත් එක්ක මේ ඇත්තටම ඒක ලියන්න ඒක පහසු වුණා. ඒක මට එක පැත්තකින් කොහොම හරි ඇගේ මම කලිනුත් කිව්වා වගේ ඒ ලස්සන්ට අර එකතු කරලා ගොතලා තියෙනවා. ඒ අතරේ අර චරිත වෙන වෙනම චරිත ගොඩාක්ම වෙනස්නේ. අපි සමහර තැන්වල අපිට ඇඬෙනවා. ඇත්තට මේ සමහර චරිත ගැන කියනකොට මට ඇඬුන අවස්ථා තිබුණා. බුම්මි වුණත් එක උදාහරණයක්. හරිම දුක හිතෙන චරිතයක් නේද? හැබැයි මෙහෙම එකක් තිබුණා. ඇගේ දියණිය ඇය ඒ ස්වාමි පුරුෂයටයි බිරිඳටයි කරගන්න බැරි වුණ දේ ඇගේ දියණිය ඒ දේ ලබා ගත්තා. අන්තිමේදී ඇය රැකියාව කරන බැංකුවේ නියෝජ්‍ය සභාපතිනිය දක්වා උසස් වීමකට ගියා. ඔව්, කැරොලි. ඇගේ දියණිය කැරොලි. ඔව්, හරිම මේ සුන්දර චරිතයක් කැරොලිගේ චරිතයත්. ඔව්, ඇත්තටම මේ ලේඛිකාව තවදුරටත් අපිට ඉඟි කරනවා මේ වර්ණ භේදවාදයට ඉවරයක් නැහැ කියලා වගේ. ඔව්, ඒ කියන්නේ මේක මේ ලෝකයේ පවතින තාක්කල් තියේද මේ වගේ ඉඟි කිරීමක් කරනවා නේද කෘතිය ඇතුලේ? ඔව්, අර කලිනුත් කිව්වා වගේ මම දැන් මුල්ම කාලේ සිද්ධි ගොඩක් ඇය දෙනවා. ඒ වගේම වර්තමානයේදීත් සිද්ධ වෙන දේවල් ගොඩක් දෙනවා. වර්තමානයේ කියන්නේ මෑත ඉතිහාසය දක්වා මේ කතාව දිවෙනවනේ. හැබැයි මෑත ඉතිහාසයේ පවා ඇය ඉඟි කරනවා මේ වර්ණ ભેදවාදයේ ඉවරයක් නැහැ කියලා. යම් කිසි මැඩ පැවැත්වීමක් තියෙනවා, නමුත් ඉවරයක් නැහැ කියන එක. අර මං කලින් කිව්වා වගේ සර්වකාලීන ප්‍රශ්නයක් කියන එක ඇය මේ පොතෙන් දෙනවා. ඇයට ඒක මං හිතන්නේ උවමනාම වෙලා තියෙනවා ඒක දෙන්න. විශේෂයෙන්ම ඒ අදහස පාඨකයට ඇය දැන් එක තැනක මට මතකයි කියනවා චරිතය කොමාරි හැටි. හැටිගේ චරිතය ගැන කතා කරද්දී එනවා හැටිගේ ස්වාමි පුරුෂයා ඇමරිකාවෙන් පැමිණි හමුදා සොල්දාදුවේ. ඔහු කියනවා ඔහුගේ මල්ලි ඝාතනයට ලක්ුණේ සුදු ජාතික කාන්තාවක් දිහා කාමුක බැල්මක් හෙළුවයි කියලාලු. චෝදනාව ඒ චෝදනාවට අත්අඩංගුවට අරගෙන අන්තිමේදී එල්ලලා මරනවා. හැබැයි
किसीम वरदक ओपुवीमाक्वत नडुवहीमाक्वत मुकवत्म नेतुव एल्लला मरणो वरद अरक सुदु जातिक कांतावद्या कामुक विद्यट बेलुवाय केने एक කොහොමද මේ බැල්ම තීරණය කරන්නේ මොකද්ද බැල්ම කියලානේ ඔව් අන්න ඒ තරම් දරුණුයි කියන එක ඔව් අන්න ඒ දරුණුකම මුල් කාලෙදි තිබුණා ඒ වගේම අර මං කිව්වේ පසු කාලීනව අතන ෂර්ලිගේ ස්වාමි පුරුෂයා දුප්පත් පවුලක පිරිමි ළමෙක් ඔහු බොහොම උනන්දුවෙන් ඉගෙනගෙන නීතිඥයෙක් වෙනවා නීතිඥයෙක් වීමේ අරමුණම පතංගන්නේ ඔවුන් විඳින දුක්ගැහැට වලින් කළු ජාතිකයන් විදිහට ඔවුන්ව හෙලා දකින නිසාම මේ සමාජයේ නීතිඥයෙක් වුණොත් ඒ ප්‍රශ්නේ සෑහෙන දුරට මට අඩු කරගත්ත හැකි කියන පෙනී හිටීමක් කරන්න පුළුවන් කියන ඒ අරමුණ ඇතුව තමයි ඔහු නීතිඥයෙක් වෙන්නේ ඔව් අපි කතා කරමින් සිටින්නේ සුදු රටේ කළු ගැහැණු සුනිලා විජේසිංහ කළ මේ පරිවර්තනය ගැන वर्ग भेदवादय लोकेन्तुरन्करन्नट अपहसुयि केन कारणे नवत नवतत् सनातवेन कृतियक्तमयि अपि मे कियवा गनिमिन् सिटिन्ने एदातरम दरुणु नौनत् अदत् ए विविध वेषेन् क्रियात्मक वेनवा वेडि दुर यन्न ओन्ने लंकावे गत्तत् कलु सुदु मे भेदयट यम् किसि इडक् वेन् वेला तियेनवा गोडक् अय अपि कथा करनवा सुदु वेन्न उत्साह करनवा अभी मे कथा करे चारितीन कल सुधुम गिवे वर्णय हमे वर्णय गैन इतकोट मेक कोई तरा नपुर सह दुर्जन क्रियावलियान अभी तेरेन अभी हदवत गैन कथा कलियुत समयक अभी कथा करे समय वर्णय गैन तव मीवन ऐक्यन सम्मत सीयलु रटवा मे वर्ण भेदवादे तव दुरटा क्रियात्मक कर्मी पावती नो अभी पुंच विरामेकटे आमटाई सुधान मेन सैम वसरकम निवसे नत्ताल गसक तेननुए यांग बिली अतिने एसे उद ओहु असलवु वनेन गिनने गस हैटी हेडवेड दमाने महत उनंदुएने वर्णवत विदुली बाल्ब सुरंगनावियन दिलिसेन रन्पै खड़दासी सर्व पित्तल यनादियन एय एय विसितरु करान्नीय एय में सियलु दै कले शीतल सिसरे उव पावहनिन तोरव निवस पुरा एविदे अमिनी එබැවින් සෝබා දහමට හුරු පුරුදු තිරිසන් සතුන් ගේමෙන් හැටිගේ යටිපතුල් රළු වී පා ඇඟිලි විහිදී ඇත. ඇයට වෙනත් රෝගාබාධ නොමැත්තේ ඒ හේතුව නිසා විය හැකිය. ඇයට තවමත් හොඳින් ඇවිද යා හැකිය. පොලීනා සෑම සතියකටම වතාවක් හැටිගේ පාද හොඳින් සෝදා පිරිසිදු කරන්නීය. නියපොතු පිළිවෙලට කපා කුණු පැල්ලම් ඉවත්කොට හොඳින් තෙත් මාත්තු කරන්නීය. හරියට 1988 වසරේදී ස්ලිම් මිය ගිය පසු ඇගේ සිරුරට විෂ එකතු වීම වළක්වන්නට වගේය. පොතේ තියෙනවා තව හරි අපූරු අපූරු තැන්. ඔව්. එකිනෙකට වෙනස් තැන්ද කියලාත් හිතෙනවා මේ සමරිසි කතාව ඇතුලේ. ඔව්. එමා කියන මේ වේදිකා නාට්‍ය වේදිනිය ඇය કૃතිම සිංචනයකින් දරුවෙක් ලබා ගන්න. ඔව්. මොනවද මේ ඒ හැසිරීම මේ පරස්පර විරෝධීකම් ආසාව මේවා මේ හරි වෙනස් විදියටයි මේ පොත ඇතුලේ සාකච්ඡා වෙන්නේ. ඔව්. කොහොමද ඔබතුමේගේ අදහස ඒ ගැන? ඇත්තටම අපේ හිත් සසල කරවන කතාවක් ඒක. මොකද හොඳ ප්‍රසිද්ධ නාට්‍ය ශිල්පිනියක් එමා කියන්නේ ඒ වගේම ඇය કૃතිම සිංචනයෙන් දරුවෙක් ලබා ගන්නේ රෝලන්ඩ්ගෙන්. රෝලන්ඩ් කියන්නේ රටේ ප්‍රසිද්ධ මහාචාර්යවරයෙක්. ඒ වගේම රූපවාහිනියේ නිතර පෙනී සිටින චරිතයක්. ඒවගේම පොහසතෙක් ඒ වගේ චරිතයක් චරිත දෙකක් දැන් අම්මා කියන්නේ එමා රෝලන්ඩ් කියන්නේ පියා ඔවුන්ගේ දියණිය යාස් ඒ કૃතිම සිංචනයෙන් ලබාගත් දැරිය හැබැයි මේ දියණිය අම්මා සහ තාත්තා අතර ඇගේ ජීවිතය දෝලණය වෙනවා ඇය එක විදියකට විඳිනවා විඳිනවා කියන්නේ සතුට විතරක් නෙමෙයි පුංචි කාලේදී ඇයට දැනෙන්නේ නැහැ ඇත්තටම මේ තාත්තයි අම්මයි අතර තියෙන වෙනස. තාත්තා දුරස්ථභාවය. ඒ වගේම තාත්තත් සමලිංගික ජීවිතයකට හුරු වුණ කෙනෙක්. අම්මත් එහෙමයි. ඇය අම්මා ළඟ ටික කාලයක් ඉන්නවා තාත්තා ළඟ තව ටික කාලයක් ඉන්නවා. දෙන්නගේම අතරේ ඇගේ ඔවුන්ගේ වෙනස්කම් ඇය දකිනවා. අනිත් අම්මලා තාත්තලාට වඩා ඇත්තටම ඒ දෙන්න වෙනස්. ඒ වෙනස්කම් අතරේ කොහොම නමුත් ඇය ලොකු මහත් වෙලා විශ්වවිද්‍යාලයටත් යනවා
හැබැයි අන්තිමට අපිට එතනදි දැනෙනවා සමලිංගිකත්වයේ තියෙන නපුරු පැත්ත අවගුණ නේද එතකොට ඇයට අනාගතය කොහොම වෙයිද කියන එක අපිට හිතා ගන්න බැරි තැනකින් තමයි අන්තිමට මේ කතාව නවතින්නේ එමා කියන එමාගේ දියණිය යාස් අන්තිමට එකතු වෙන්නේ එකතු වෙනවා කියන්නේ මිත්‍රශීලී වෙනවා නපුංචක කෙනෙක් සමග කෙනෙක් එක්ක මෝගන් එක්ක මෝගන් කියන්නේ අපි නපුංචකයෙක් කිව්වේ මෙහෙමයි ඇය මෝගන් මේගන් විදියට තමයි උපදින්නේ දියණියක් විදියට හැබැයි ඇය පසුව පිරිමි ළමයෙක් විදියට වෙනස් වෙන්න උත්සාහ කරනවා ඇය ඇගේ පියයුරු පවා කපා ඉවත් කරලා එතන ටැටු එකක් ගහගන්නවා ඒ තරමටම ඇය පිරිමි ළමයෙක් වෙන්න කැමැත්ත දක්වනවා අපි අර කලින් කිව්වා වගේ එතන ඇත්තටම යාගේ අම්මලා තාත්තලා මේ වගේ තත්ත්වයක් යටතේ ඇය ගෙදරින් ප්‍රතික්ෂේප කරන තැනකට පවා එනවා හැබැයි එතනත් ඇගේ වරදක් නෙමෙයි අපි දකින්න ඕනේ විද්‍යාත්මක වශයෙන් නැයත් අර හෝමෝන වෙනසකට භාජනය වෙලා තමයි ඒ තත්ත්වයට පත් වුණා කියලා අපිට දෙනවා. එය ඇරුණාම හැබැයි එයත් අන්තිමේදී ජීවිතය ජය ගන්නවා. ජය ගන්නේ අන්තර්ජාලය එක්ක ගනුදෙනු කරලා. අන්තර්ජාලයෙන් එය වගේම තව දහස් ගණනක් මිතුරු මිත්‍රියෝ හොයා ගන්නවා. ඒ හොයාගෙන ඔව් අන්තිමට එය විශ්වවිද්‍යාලවල දේශන පවත්වන්න පවා යනවා. මේක ලෝකේ සිද්ධියක් ඒ කියන්නේ සාමාන්‍ය සිද්ධියක් බවට පත් කරගන්න ඇය අනිත් අයවත් ඉවහල් කරගන්න උත්සාහ කරගන්නවා. ඒ වටා ලක්ෂ ගාණක් රොක් වෙනවා. ඇගේ සමාජිකයෝ ඇගේ සංවිධානයේ ඉන්න සමාජිකයෝ ලක්ෂ ගාණක් අන්තිමට. එතකොට ඇය තමයි යාස්ගේ කිට්ටු යහලියක් කිට්ටු යහලියක් නෙමෙයි යහළුවෙක් වෙන්නේ අන්තිමට. එතකොට අපිට හිතා ගන්න බැරි තැනක තමයි නවතින්නේ යාස්ගේ අනාගතයේ තීරණය වෙන්නේ මෙතනින්ද කියන ප්‍රශ්නාර්ථයත් එක්ක මේ ලේඛිකාව කතාව නතර කරනවා. එතකොට මේ කතාව සාම්ප්‍රදායික නවකතාවට පොඩි අභියෝගයක් එල්ල කරනවා වගේ එකක් හිතෙනවා. ඔව් ඇත්තටම සාම්ප්‍රදායික නවකතාවක් කියුවාම දිගට ගොඩාක් වෙලා මැදඅග තියෙන කතාවක් නේ. ඔව් මුල මැද අග තියෙන කතාවක් නේ. එතන ඇත්තටම අපිට මුලක් හොයාගන්නයි මුල මැදඅග කියලා වින් කරන්න බෑ. නමුත් අපූර්ව රටාවක් අපිට ඒකෙන් දැන් අපේ රටේ ලේඛකයන්ට උනත් හඳුනා ගන්න හොඳ ලේඛන ශෛලියක් ඒක. හොඳ ඔව් එතකොට දැන් අර මුල ඉඳලාම චරිතය එක දිගට ගලාගෙන යනවට වඩා මේකේ අපූර්වත්වයකුත් තියෙනවා හැබැයි. අපිට කුතුහලය දිගටම තියෙනවා එහෙම වුණත් පොත කියවාගෙන යන්නට. අපි සාමාන්‍යයෙන් පරිවර්තකයේදී මේ පරිවර්තනයේදී වෙනස් සංස්කෘතියක් හඳුනා ගන්නවනේ. හැබැයි මේ කෘතිය ඇතුලේ අපිට අසාමාන්‍ය සහ බහු සංස්කෘතික ලක්ෂණ හම්බ වෙනවා. ඔව්. මම එහෙම කිව්වොත් එකඟයිද ඔබට? ඔව්. බහු සංස්කෘතික ලක්ෂණ තමයි තියෙන්නේ. ඇත්තටම අපි ජීවත් වෙන මුළු ලෝකෙම ඉතින් බහු සංස්කෘතිකයිනේ දැන් අපේ රට බැලුවත්. ඒක ඔක්කොම මේ පොත ඇතුලේ පැක් වෙලා තියෙනවානේ. ඔව්. අර ඒ වගේ එංගලන්තය වගේ රටක ඒක පිටත් වඩා විශේෂ වෙනවා මොකද ලෝකෙ හැම රටකින්ම වගේ ආපු අය එකතු වෙලා ඉන්න සමාජයක්නේ. එතකොට ඒ සමාජයේම ඇය මෙතන මේ දේශපාලන විග්‍රහයකුත් ඇය මෙතනින් ගෙනියනවා මේ කතාව දිගේ අරගෙන යනවා. දේශපාලනය සමාජයේ ආර්ථික ලක්ෂණ ඒ හැම දෙයක්ම ඇය මේ පොතෙන් දෙන්න උත්සාහ කරනවා මේ එංගලන්තේ. මේ අවුරුදු ගානක් පුරාවට අවුරුදු 100 ගානක තත්ත්වය එංගලන්තයේ සමාජික තත්ත්වයත් ඇය මේ අතර හෙළි කරනවා පොතින් නේද? එතකොට මේ දැන් ඔබ පරිවර්තනයක් කරන්නේ ඒ පරිවර්තනයේ අසීරු පරිවර්තනයක් ඒක අපි පිළිගන්නවා. ස්වතන්ත්‍ර නිර්මාණකරණයට නැතුව අසීරුවෙන් හරි පරිවර්තන කරන්නේ ඔබ බොහොම හොඳ පුවත්පත් ලේඛිකාවක්. එහෙම පසුබිමක් තියෙන කෙනෙක් ස්වතන්ත්‍ර නිර්මාණකරණයට වඩා මේවැනි කෘතියක් කරන්න හිතුණේ මොකද? මෙහෙමයි සුමුදු මම ඇත්තටම මම කිවිඳියක්. මම කැමති මම කිවිඳියක් විදියට හඳුන්වන්න. අපිත් එහෙම හඳුන්වනවා ඔබතුම. මම පුවත්පත්වලදී අපි අනිත් මාධ්‍යවලදී දකිනවා එහෙම. හැබැයි
පරිවර්තනයට තමයි ගොඩක් එන්න මේ වගේ දේවල් කරන්නේ මොකද හේතුව මම ඇත්තටම ඉස්කෝලේ යන කාලේ ඉඳලා තමයි පුවත්පත් වලට ලියන්නට පටන් ගත්තේ මම ගියේ කිතුල්ගල කල්යාණි මහාවිද්‍යාලයේ කියන අපේ ගමේ පාසල එතනදී ලියන්න පටන් ගත්තු එක ආරම්භ කළේ කවියෙන් පසු කාලීනව මට පහන් වැට ධර්මසිරි ගමගේ මහත්මයාගේ පහන් වැටත් එක්ක එතරම් ඒ ලිවීමේ අවස්ථාව ලිවීමේ තිබුණ හැකියාව මට හිතාගන්නවා වැඩි දියුණු කරගන්න ලොකු අවස්ථාවක් ලැබුණා හැබැයි ඒත් එක්කම බිහි කරපු තැනක් නේ යෝමුවට අපේ දැන් ඉන්න ගොඩාක් ලේකක ලේකිකාවන්ගේ ආරම්භය පහන් වැට මං හිත දන්න විදියට හැමෝගේම ගමගේ මාත්‍ය අපි හැමෝගේම ගුරුවරයෙක් විදියට අපි සලකනවානේ ඇත්තටම අපි අදත් ගෞරවයෙන් සිහිපත් කරනවා එතුමාව ඒත් එකම මට මතකයි සුමුදු මම ඉස්කෝලේ යන කාලෙම උසස් පෙළ පන්තියේ වගේ ඉන්නේදී කවි පොතක් හදාගෙන මම ගියා ඩබ්ලිව්.ඒ. අබේසිංහ මහත්මයා ළඟට ඇත්තටම මේ ඒක කොහොම හරි මට මුද්‍රණය කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ හැබැයි ඊට පස්සේ මේ මම ඒත් එක මම ගොඩාක් තරඟවලටත් ඉදිරිපත් වුණා 80 දශකයේ මුල් භාගයේදී මම වසර 4ක්ම ජාතික තරුණ සේවා සභාවේ යෞවන සම්මාන ලබා ගත්තා කවිවලට පළවෙනි තැන දෙවෙනි පළවෙනි ස්ථානය දෙවෙනි ස්ථානය තුන්වෙනි ස්ථානය හතර වතාවක්ම එක දිගට අවුරුදු 4ක ලබා ගත්තා ඊට පස්සේ කවිය ඇත්තට මම කවි පොත් කීපයක් කළා මට හිතෙනවා ඉතින් අපේ අම්මගෙන් තමයි මම ලියන්න යමුනේ කියලා මොකද අපේ අම්මා සාමාන්‍ය යමි ගැහණියක් වුණත් අපේ අම්මා පොත් කියවනවා හරියට ඒ කාලෙත් ලාම්පුවක් තියාගෙන අපේ කාලේ ලයිට් තිබුණ නැහැ මේ විදුලි බලය තිබුණ නැහැ අතරම පොත් කියවනවා මේ රෑ එක දෙක වෙනකල් පවා පොත් කියවනවා ඉතින් මම කරන්නේ අම්මට උරසට උඩින් බලාගෙන අර පොත කියවනවා අම්මා කියවන පොත ගොඩාක් කාලවට ඒත් එකම කියවනවා ඒ පැත්තෙන් පුරුදු වුණා ඇත්තටම කියවන්න ඒ කියවීම තුල තමයි මම හිතන්නේ මෙතෙන්ට යමු උනේ ඒත් එක්කම අපේ තාත්තත් එහෙමයි තාත්තත් හරියට පත්තර කියවුවා පත්තරේ ගත්තාම තාත්තා මුළු පත්තරේම කියවනවා පසු කාලීනව ගත්තාම ඔබේ දයාබර සැමියත් අපි බොහොම ප්‍රිය කරන ලේකකයෙක්නේ දොඩංගොඩ මහත්මයා ඉතින් ඒකත් බලපාන්න ඇති ඔව් ඇත්තටම ඔහුගේ උපකාරයත් මට ලැබුණා පස්සේ කාලෙක මම ගොඩක් පත්‍රවලට ලියන්න පත්‍රවලට ලිපි ලියන්නත් පුරුදු වුණේ ඔහු නිසාම වෙන්න ඇති කියලා මට හිතෙනවා ඇත්තටම එතුමා බොහෝ දෙනෙක් අතර තරුණ පිරිස අතර ඉතාමත් ජනප්‍රිය ලේකකයන් ඇත්තටම මම හරි සතුටෙන් කියන්නේ ඔහු රැකියාවට ඉතාමත්ම වංක වුණා පුවත්පත් කලාවේදියෙක් විදියට ගෙදරට වඩා ඔහු සැලකුවේ රැකියාව ගැන අවංකවම ඒ රැකියාව කළා සමාජයේ ඕනෑම තැනකට ඕනෑම වෙලාවක ගිහිල්ලා ඈත පළාත්වල පවා හුඟා දුෂ්කර පළාත්වල පවා ගිහින් මේ ඔහු ලිව්වා පත්තරේට ඒ අත්දැකීම් මේ ඒ වගේම ඔහු දක්ෂ විදියට ඒක ලිව්වා මම හිතන්නේ හුඟක් කලාතුරකින් පහළ වෙන විදිය පුවත්පත් කලාවේදියෙක් වෙන්න ඇති ඒ තරම් ලස්සනයි ඔහුගේ ලියවිල්ල විශේෂාංග රචකයෙක් සහ නවකතා කරුවෙක් විශේෂාංග රචකයෙක් විදියට ඉතාමත් ලස්සනට ලිව්වා මිනිස්සුන්ගේ හිත ඇද ගන්න විදියට ලිව්වා මේ සියලු දේත් එක්ක ස්වතන්ත්‍ර නිර්මාණකරණයට කොහොමද නැඹුරු මම එක නවකතාව ස්වතන්ත්‍ර නවකතාවකුත් ලියලා තියෙනවා ඒත් එක්ක මම තීරු ලිපි ගොඩක් ලියලා තියෙනවා දැනටත් පුවත්පත් වලට දැනටත් තීරු ලිපි ලියනවා ශේෂපත්‍ර තීරු ලිපියක් ලියනවා ඒත් එක්කම ඒ තීරු ලිපි වලින් උත් ඇත්තටම මම ගොඩාක් වෙලාවට අතීතය තමයි මට එන්නේ ශේෂපත්‍ර ලියනකොට මම ගොඩාක් වෙලාවට ලියන්නේ ගමේ ගත කරපු අතීතය හරිම සුන්දර ළමා කාලයක් අපිට තිබුණා ගමක ඇත්තටම මම අපි දැන් ඉස්කෝලේ ගියත් මගේ ඉස්කෝලේට ඈතින් පේනවා සිරිපාදේ. ඒක හරිම ලස්සනයි. අපි සිරිපාදේ දිහා දවසට හතරට පාරක් බලනවා ඉස්කෝලේ යන කාලේ. ඊට පස්සේ ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා ගඟට පැනලා නානවා. කවුරුවත් අහංචි පනවන්නේ අපිට. දැන් වගේ දැන් ළමයිට ඇත්තටම එහෙම ගඟකට පැනලා නාන්න ඉඩක් ලැබෙන්නේම නැහැනේ.
ටියුෂන් තිබුණෙත් නැහැ ඒ කාලේ. ඒක ලොකුට බලපෑවා අපිට. මේ වගේ විවිධ විවිධ දේවල් ඇසුරු කරපු කෙනෙක් විදියට මේ මේ මුල් කෘතියේ මේ කෘතියේ ලේඛිකා වගේ මේ අලුත් රචනා ශෛලිය අල්ලා ගන්න ඔබට අපහසු නොවෙන්න ඇතිනේ. ඔව් මම අර මුලදී කිව්වා වගේ ඇත්තටම මුල් ටික මට ලොකු අපහසුවක් දැනුණා. පසුව ඒක මුද්‍රණය කරද්දී ඒ වෙනස හඳුනා ගන්න බැරි තත්ත්වයක් සමහර විට උදා වෙලා තිබුණා මං හිතන්නේ. ඔව් දැන් කෘතිය පසුවයි ඊට පස්සේ විරාම ලක්ෂණ තිත් මේවා කොහොමද යොදා ගන්න ඕනේ කියන්නේ මේක වෙනස් විදියේ ආඛ්‍යාන රටාවක් නේ. මම හැබැයි ලිව්වේ විරාම ලක්ෂණ ඇතුව නැත්නම් ඒක මේ විදියන විදියට දෙන්න ගියා නම් මට ඇත්තටම ඒ ආකෘතියෙම අපේ රටට අපේ පාඨකයට ඒක දෙන්න ක්‍රමයක් නැහැ. ඒකෙන් සිංහල භාෂාවට ගැනීම අපහසුයිද එහෙම? මම අර කලිනුත් කිව්වා වගේ ගද්ද්‍ය පද්ද්‍ය අතරතුර භාෂාවකින් තමයි ඇය මේක ලියන්නේ. දැන් මම සිංහල භාෂාවෙන් එහෙම ලිව්වනම් ඒක මට ඊටත් වඩා ඉතාමත්ම දුෂ්කර අභ්‍යාසයක් වෙනවා. ඒත් එක්කම අපේ පාඨකයට උනත් මේ කියව ගන්න පහසු වෙන එකක් නැහැ. පරිවර්තනය කරන්නත් මට ඒ තරමටම අමාරු වෙනවා. එහෙම කරන්න. ඒ හැබැයි ඔබ කිවිඳියක් නිසා අපිට හිතෙනවා ඒක පහසු වෙයි කියලා. ඔව්. ඔබට ඒ භාෂාව කාව්‍ය අනුවාදයේ තමයි හරිම අසීරුම එක. නමුත් ඔබට පහසු වෙයි මේ දෙකේම සැරසරන කෙනෙක් විදියට. ඔව්. ඒ වෙනස කිරීමෙන් පොතට යම් කිසි හානියක් වුණා කියලා වගේ එකක් එහෙම හිතනවද? නැහැ. අපි මුල් කෘතියේ කියවලා නැති නිසා මම හිතන්නේ නැහැ හානියක් වුණා කියලා. මොකද මම අර කලිනුත් කිව්වා වගේ පරිවර්තනයට මම විශ්වාස කරනවා මම හොඳ සාධාරණයක් ඉෂ්ට කළා කියලා. ඒත් එක්කම දැන් මේ පරිවර්තනයේ එන පරිවර්තනයට භාෂාව යොදනකොට අර කලින් ඔබ කිව්වා වගේ මම කිවිඳියක් වුණ නිසා මම හිතෙනවා කවි භාෂාව මට ගොඩාක් එතෙන්දී ප්‍රයෝජනවත් වුණා කියලා. මම කිවිඳියක් විදියට අවුරුදු 30-40 ගාණක් අභ්‍යාසයක යෙදිලා තියෙන නිසා ඒ කවි භාෂාව මට මේකට යෙදුණා. ඇත්තටම මම කියනවා මට කීප දෙනෙක්ම කතා කරලා කිව්වා ඒකෙන් ආලෝකයක් වුණා කියලා. ඔව් ඔබ කොහොමද මේ වචන හොයාගත්තේ කියලා. මම හිතන්නේ මම හෙව්වා නෙමෙයි. මම කොහේ හරි හිතේ හරි ඔළුවේ හරි තැම්පත් වෙලා තිබිලා මම ලියනකොට මේක ගලාගෙන ආවා. හැමෝටම එහෙමනේ. අපි ලියන හැම කෙනෙකුටම එහෙමයි නේද? මොකද මං හිතන්නේ අපි ගොඩාක් කියවපු අයනේ. පුංචි කාලෙම ඉඳලම කියවපු අය. ඒ කියවපු වචන තැම්පත් වෙලා තියෙනවා ඇති. කොහේ හරි නේද? හිතේ හරි හිසේ හරි කොහේ හරි. ඒ වගේ නිර්මාණකරණයේදී එළියට එනවා. එළියට එනවා නේද? ඔබට වුණත් එහෙමයි මට වුණත් එහෙමයි. ඒ මම කැමති කිවිඳියක් විදියට ඔබ මාව මතක් කළාට. අපි අද පොත හිතේ වැඩසටහනින් සාකච්ඡා කරේ සුදු රටේ කළු ගැහණු කියන මේ නවතම පරිවර්තනය ගැන කියවා ගන්නට කියලා ආරාධනා කරනවා. ඒ කෘතිය ඇතුලේ ඉන්නවා චරිත 12ක්. මේ කතුවරිය බොහොම ආයාසයෙන් මේ චරිත 12 ඇතුලේ තියෙන සංකීර්ණ ගති ලක්ෂණ ටික අමුතුමාකාරයේ භාෂාවකින් පාඨකයට දෙනවා. හැබැයි අවසානයේ මේ චරිත 12ම එක හුයකින් බැඳෙනා වගේ එකතු වෙනවා. ඒක ආයාස කර ලිවීමක්. ඒ වගේම වෙනස් ආඛ්‍යානයකින් ලිවීමක්. මෙවැනි ආකෘතික වෙනස්කම් එක්ක තියෙන විවිධ භාෂාවල තියෙන පොත් අපිට සමීප කරවන්නේ ඒකභාෂික පාඨකයාට සමීප කරවන්නේ පරිවර්තකයන්. ඒක අතිවිශාල කාර්යයක්. ඒ වගේම මේ පොතේ තියෙන භාෂාත්මක ලක්ෂණ දිහා බැලුවාම ඒ පොත පරිවර්තනය කරන එක පහසු නැහැ. එය ඇයට පහසු වන්නට ඇත්තේ අපි මුලිනුත් කතා කරා වගේම ඇය ගද්දෙන් සහ පද්දෙන් දෙකෙන්ම වැඩ ගන්නා කෙනෙක් නිසා විය යුතුයි. ඒ නිසා ඇය අතින් මේ කෘතියට ඉහළ සාධාරණයක් වෙන්නට ඇති කියන විශ්වාසය අපි සතුව තියෙනවා. එනිසා කියවා ගන්නට කියලා ආරාධනා කරනවා සුදු රටේ කළු ගැහණු සුනිලා විජේසිංහ කළ අලුත්ම පරිවර්තනය. සුනිලා විජේසිංහ මැතිණියට බොහොම ආදරයෙන් ගෞරවයෙන් සමුදෙන ගමන් අද පොත හිතේ වැඩසටහනින් සමුගන්නටයි බලාපොරොත්තු වෙ. ඔබට සුබ සතියක්.